සත්නයි සදැහැති සුපින්පත් ඔබ සෑම සියරු දෙනාටම. සුපින් හතුනී පන්සිල් සුරකින දැහැමි සමාචයක් ලොවට දාය අත කිරීමට මක් කියා දෙන. ටීවිදි දුළ බෞද්තරු පහනිි නාලිකාවේ මේ පැහිටනීමිත. උදුම් ධර්මදේශනාව මෙලෙසින් ඔබටගනීමටයි අප අදවසේදීමේ සූදානම් පන්නේ. සැදෑපතුනී මේ දේශනාව මෙහෙවීමේ අරුුණී යුක්තව, අද්‍යවසේදී මේ පු්ඥවන්තවෝදම් සභහමන්ට පේවෙත වැඩම කරන්නට යෙදනා. ප්‍රත්මලාන පුරාණ විහාරය හා බුදතල හත්පුූරු යන විහාරයන්හි උබය විහාරාදී කාරී මහරකම ජාතික අධ්‍යාපනයතනෙහි සහකාර අධ්‍යාපනනා්‍යක්ෂක, ශාස්ත්‍රපති, රාජිකීය පණ්ඩිත විචිත්‍ර ධර්මකතික අවසරයි නම කියන්නට පූජනීය කොටනිලුවේ පු්ඥානන්ද ස්වාමින් වහන්සේ, අප ප්‍රථමය සාතුන් හදනම්වා පිළිගෙන සිටිමෝ සාතු 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 සැඩැපතුන මේ උතුම් ධර්මදේශනාව සඳහා ද බැති පරපුූ දායකත්වය ගැෙන කටයුතු කනු ලබනවා දුනුකේදනිය මඩකුමුරහි පදිංචි විශ්්‍රාමලත් පාටසාලාචාරණි බීK මානල් ශාන්තීම අහත්මිය සහ ජයරත්න බණ්ඩාර දසහායක මහතා ඇතුළූ ඒ පවුලේ පින්වත් සියලු දෙෙන විසින්. තුන් අදසේදී අරම්ුණ වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. මීට වසර විස්සකට පෙරමිය පල්ලවගිය පියානන් වන. B.K. පුංචි අපපපු හාමි මහත්මාටත් මීට වසර පහළොයකට පෙරමිය පල්ලවගිය මෑනිියන් වන KේLල් වල් සිංහ මහත්මියටත් මීට වසර තිස් පහකට පෙරමිය පාලවගිය මා හන්ටිය වන PB. දසනායක මහත්මාටත් මීට වසර දාහතරකට පෙරමිය පල්ලවගිය දම්බාවන DMම් ප්‍රත්නායක මහත්මිය ඇතුළු දෙපාශ්‍යවේ මිය පල්ලව ගිය සියර්ම ඥාතහිටමිත්‍රාදීන්ගේ බවගාමී ගමන කෙලපරවී සසර දුකින් අත්මිලී නිවන්සුව ලබේ බායි ප්‍රර්ථනාව නෙක් කරන්නටත් එවගේම දැනට දීර්ඝ කාලයක් අසනීපතත්වයෙන් පසුවන ජයනී දසනායක තියනීගේ අසනීපතත්වය වෙනුවෙන් කරන ප්‍රතිකාර තුළින් ඉක්මන්සුවේ ලැබී කායික මානසික සුව ලබේ ායි ප්‍රාථනාව නෙක් කරන්නටත් එවගේම, දහස් විසිගේ දෙසම්පර් මස විසිහයි වනතිනට තිස්වන ජනමතිනය සමරණ තාරක අයේෂ් දසනායක පොතුවන්ටත් දෙසම්පර් මස විසි නම්වනතින තිස් නවවන ජන්මතිනය සමරණ TM ඒකනායක බෑනටත් ජයරත්න බණ්ඩාර දසනයක ස්වායම් පුරෂාටත් චලනී දසනායක දීරණයටත් මනුගී ඒකනායක මිනිපිරිටත් අශයෙන් ඒකනායක මුුණුපුරාටත් නිදුක්නීරෝගේී දීර් කාශ ප්‍රාතාවන්නික් කරන්නටත් එය වගේම සුජීවත්ව සිටින පවුලේ සීරුමතිනාට, නිදුක් නීරෝගී දීර් කාශ ප්‍රාථනාවන් එකක් කරන්නටත්, දිදුල මාතිචාලයේ සභපති අවසරයි අති පූචනය මාලිකාවීල අසජී ස්වාමින් වහන්සේටත් ගෞරුමනිය දේශකයණන් වහන්සේටත් දිදුළ සමස්තකාරමටලේටත් නෑදෑ හිතම තුරන්න තුළු ලක්වාසී ලෝවාසී සමටත්. ර්මතිේශණාවට සමන්දීමට සූදාානමින් සිදින පින්න්නතුන් සමටත් නිදුක් නීරෝගී සුවලැබි ස්වදායි පපතිපදාවකිම භවයකදීම උතුම්මූ චතුරාල් සත් ධර්මාවබෝද වී, අමාහා නිවැනි සැනසිත්වාය ප්‍රාථනාව නෙක්කරන්නටත් මෙවඋතුම් ධර්මදේශනාවේ පින් බරවූ අරුණ වචයෙන් සැදහැබතුන් අදවසේදී සඳහන් කරගෙන තිබෙනවා. සුපින්මතුනි මෙතැන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහව හැටියට පින්වත් දේශකයණන් වහන්සේට පාදනම ස්කාරපූර්කව ආරාථනාකර සිත්තමා අවසරයි ස්වාමින් වහන්සසාතුසාසා සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධන්මංමනිරාජස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවෙන කාලූ අයන් බදන්තාා දම්ම සවෙන කාලු අයන් බදන්තා දම්ම සවෙන කාලු අයන් බදන්ත නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෙවෙතු අරහතු සම්මා සංගුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මාසංරුද්දස්ස අඥ්ඥාබුලාබු පණනිසා අඥ්ඥානි බානගාමිනිතිති සඳහම් අසනු කැමෙති කාරුණික වවාසනාවන්ත පින්වත්න අදත් සුපුරුදු පරිදි වටිනා දහම් බිඳක් ශ්‍රවණය කරන වෙලාව. පෙන්වටන පිවතුන් නුදෙසා අද මේ වටිනා දහම් දේශනාව සඳහා මාතෝරාගන්නට යෙදුනා අපේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ ඇතුළත් ජාතක කතාවක් ඇසුරු කරගෙන වෙලාව හැටියට ධර්මකාරණ කිහිපයක් පැහැදිලි කරලා දෙන්නට. පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ තිස් අටවන ජාතක දේශනාව හැටියට සඳහන් වෙන්නේ බක්ක ජාතකය කියන ජාතක දේශනාව. ඉතින් මේ බක ජාතකය කියන ජාතක දේශනාව මංහිතන්නේ ගොඩක් වෙලාවට ඔය දහම් පාසල් පෙළපොත්තල පවා සඳහන් වෙන ගොඩක් උපාසකම්මලත් දන්න ජාතක දේශනාවක් මේ ජාතක දේශනාවෙන් කියන්නේ කට්ටිට මතක්ක නැති කොකාගේ ජාතකයේ කිව්වම කොකා ඇසුරු කරගෙන දේශනා කරපු ජාතක දේශනාව කිව්වම ගොඩක් ඇත්තු දන්නවා බක කියල කියන්නේ කොකාටන සමල්ලාට ඔය බක පණ්ඩිත කියලා කියනවා එතකොට ඉතින් බක පණ්ඩිත කියනකොට ඉතිං අර කොකා වගේ කියන එකත් ඉතිං වඩ පුළුව කොකා කියන සතා ගොඩක් කලාවට එක පැත්තකින් කපටි සතෙක් හැටියටත් අනි පැත්ති සතා ටියක්කර අපි කියන්නේ බොරු තපස් රකිනව කියන කියන්නේ නේ අදගුණත් සත්තු අල්ලන්ඩ ගියාම එක කකුලක් උත්සගෙන ඔහේ හෙල්ලෙන් නැත්තුව ඉන්නවා ඉති. අපි කියනවා ළම එහෙම කියන නි තපස් රකිී නවයි කියල ලඟට සතෙක් කාවට පස්සේ පැනල එක පාරම අල්ල ගන්නවා. ඒ එක සතුන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ කොකෙක් පදනම් කරගත්ත මේ භක කියන මේ ජාතක දේශනාව සිද්ධ කළේ පින්වත්නී බුදුහාමුන්දරන්ග කාලේ සිදු විච්චි සිදුවීමක් මුල් කරගෙන මොකද ඒ කපෙටි වැඩක් කරපු සාමින් වහන්සේ නමකට. සිව් වහන්සේ නමක් සඳහන් වෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා දෙවරම් මහා විහාරය වැඩඉන්න කාලෙ තමයි මේ සිදුවීම වෙන්නේ. පෙන්වටනඒ කාලෙ හිටියා දෙවරම් වෙහෙරේ එක ස්වාමීන් වහන්සේ නමක් මේ කියන්නේ චීවර වඩ්ඩකී කියලා. චීවර වඩ්ඩකි ගැන වඩ්ඩකි කියැන වඩුවට සිවරු වඩවා. සිංහලෙන් ගත්තොත්හෙම. වඩුව කිව්වාම වඩු බාසුන්නහේ එන්න ඔ ලීවලිින් වැඩකරනෙක්නාටනේ අපි කියන්නඔ පුටුමේ ඇඳපුටු අහලවල් හදනඒ අයින වඩු බාසුන් හේ කියන්නේ හැබයි චීවර වඩඩ චීවර වඩකි නැත සිවරු වඩුව කියලා කියන්නේ සිවරු හදපු කෙනා ඇඳ පුටුමේස නෙමේ සිවරු හදන එකත් ලෙහිෙසි වැඩක් නෙමේ අදුනත් ඔය මමත් දැ මේ පොරවලා ඉන්න සිවරක් එතකොට දැ සිවර මහන එකත් පින්වටනි ලොකු වැඩක් තැන් ගොය අද හැම කෙනකුට සිවුරු මහන්ඩ බෑ මොකද සිවරත් අපි ගත්තොත් එහෙ මහන්ඩ සිවර ඕනිෝනි විදිහට කෑලි කපලා ද මේ සිවුර කියන්නේ හොඳ අලූත ්‍රෙද්දක් ගත්තත් ඒ රෙද්ද කෑලි කෑලිවරට කපල කපලා තමයි මහන්නේ ති කෑලි කෑලිවලට කපනවා කිව්වාම ඕනිියෝනි විදිහර ත්‍රරිකෝන කෑලි හතරස් කොටු කෑලි බොඩි කෑලි එහෙම කපල මහන්ඩෑ. බුදුරජාන් වහන්සේ සිවරක් මහන හැටි කියල දෙන්න. ඒ වෙන්නේ කොහොමද වෙදා බුදුහාමුන්දුර පෙන්ව කුඹුර පෙන්නලා කිව්වා මෙන කුඹරු විදිහට මහන්ඩි කියලා. එතකොට ඒ හැඩේට අනුව තමයි මහන්නේ දැන් අපි ගත්තොත් එහෙම සිවුරේ අපේ බනහනැත්තු දැලලා ඇති සිවර ඕන රම් පූජ කරලා ඇති සිවරේ සමහලට පොඩි පටි තියෙනවා පොඩි කපලා එතකොට අපි අර කුඹර නියර වගේ. එතකොට ලොකුවට කෑලි තියෙනවා ඒවා හරියට කුඹර ලියේදී වගේ. ඉතකොට දැම් මේ අපි ඔ වටේට ඊට පස්සේ තියෙනවා වෙනම කුඹරු වටේ තියෙන අරණියර වගේ ඉති ඒක හදල තියෙන හරි එක රටාවකට ඒ කෑලි අපි වෙන් කරනවා එතකොට දැන් අදව වනත් සිවරු මහණ දැංඟු පාසකම්බලා මහත්තුරුහගේම ස්වාමීන් වහන්සේලා ඉන්නවා වෙනමම සිවුරුවලට සිවුරු මැහීම එකක් සිවුරු කැපීම එකක්. එතකට සිවුරු පණඩුපෝනව කියන්න තව එකක් මේවට ඒ වන්න මම ඉගෙන ගණ්ඩෝනනි ඉති ඒ කාලෙත් බුදුහදරන්ය කාලෙ හිටියා. ඒ සිවුරු මහන්්ඩ දන්න සිවුරු කපන්්ඩ දන්න සිවුරු පඩු පොුවන්ඩ දන්නඒසාමන්හන්සේලා. එතකොට ඔක්කෝම හැම කෙනෙක්ම දන්න නෑන දැ අදගත්තත් අද ඔක්කෝම රෙදි අධිනවාන්නේන්නේ ද මේ ලෝකෙ ඔක්කෝම රෙදි අඳදිනවා රෙද ඇන්දට කීදෙනකොට රෙදි මහණ්ඩ පුළුවන් කියන්නක බලන්ඩ නේද. ්‍රෙදි කපන්්ඩ පුළුවන්ද මහන්ඩ පුුවන් වුණත් ්‍රෙදිි පන්්ඩ දන්නේ රෙද්දක් ඇරගෙන ද පිහිතන්නක ෂේට් එකක් හැටියට මහනකොට ෂෙට්ට එක ඉතිං රවුන් කරලා අත්තලට හරියට ඇරගෙන එහෙම ලස්සනට පිළිවලට කපන්්ඩ කොටන්ඩ මහන්ඩ ඉගෙන ගැන්්ඩෝනි. ඔය අපි කියන්නේ අද වෙනකට ඔය ගාමට් කියල කියනව එතකොට මහන ඇඟලුම්. කර්මාන්ත ශාලාතියනො ඒ වගේ ගත්තොත් ලමයි දහස් ගාන වැඩ කරනවා. ඒ වැඩ කරාට එක ළමික්ගින් ඇතුමක් මහණ්ඩ පුළුවන්ද කිය හන්නක ඇඳමක් මහන්ඩ දන්නේන්නේ හැබැයි රැකියාව තමට අවුරුදු විස්සක් විතර ඇඟගලුම් කම්මලේ මහනෝ යතුර මොනවද මහන්ඩ දන්නේ කෑල්ලක් මහ්ඩ දන්නවා ඇත්තම කතාව එක ඇදුමකින් පොඩි කෑල්ලක් එක්කනෙකොටද දෙන්නෙති ඔක්කෝමකුත්තුනකට ඇඳුම සම්පර්ණවෙන්නේ ඒවිදියට තමයි ඒ වගේ ගොඩක් කලාට ඇඳමක් මහනුව කිය එකත් ලෙහිෙසිනේ. එතකොට ඔබ දන්නව අද ඇතිකොට ගිහියක් ඇඳුමක් මහන එකක් අමාරුයි වගේම තමයි ස්මින් වහසලගේ චීවරයක් මහන එකක් ලෙහිසිනෑ. ඉතිගේ නිසා එදා මේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම පන්සල ඉන්න කාලෙත් සිවුරු මහන්ඩ දක්ෂ හාමුදුරණමක් හිටියම්. හැබ උන්වහන්සේදැන් හරි වංචාකාරී. එකන්නේ සමහර වෙලාවට තමන් කරන රැකියාවෙන් පින්වත්නී හොර කරන්ඩත් පුළුවන්නේ. හොර කරණඩත් පුළුවන් ඉති දැන් අපි එතැන තමන්ලඟට එන වැඩකරගන්නන්නේ නෙක් කෙනාට එක විදිී හෝරකන් කරන්න පුළුව. දැන් අද වනත් අපි හිතන්ඩකෝ දැකලා තියෙන අහලතියෙන සමහර වෙලාවට ඔය මහන අය වුණත් අපි හිතන්නකෝ ෂේට් එකක් මහන්ඩ. චර ෙද අනවදිකී ලැහෝ අපික මුක යාර දෙකක් යනව කියනකොට යාර දෙකක් යනවන්නම් ඉටන් අර මහනෙක් කෙන කියනවා මෙයාට ෂේ්ක මහන් යාර දෙක හමාරක් යනවයි කියලා යාර දෙක හමාරක් යනුවකෝ මිති යාර භාගයක් අරය දන්නේ නෑ ඇති වැඩිපුර ගෙනල්ල දෙෙනවා අපිකව රෙදි ගෙනක් දෙන්න තැකට කියලා ඒයට සල්ලිදනව ග්ඩකිල එතකොට ඊට පසසිකිෙන වමහණ්ඩ නම් මිච්චරයි යන්නේ මහන්ඩ වැඩිපුර ගන්න එයට පස අතන රෙදිවෙලින් හොරකම් කරනවා. වැඩිපුර රිදිගෙන්න්න ගන්නවා. එතකොට සමහර වෙලාවට අදත් සමහරු කපිටි වැඩකරනවනේ ඇඳමක් පෙන්නලා එහෙනම් මේක මහන්නන් කියල සල්ලි ඇරගෙන මහල බලනකොට වෙන රිෙද්ද්දාල මහලා බාල රිෙද්දක්. පස්සෙමකද කතාග නෑනෑ ඔයා පෙන්නපු එක තමයි කියල ඇති සමහට රණ්ඩුවෙන අවස්ථා තියෙනවා ඉදිී වගේ හොරකං කරන සමහටේ මහන ම මේ කිවේ එක අන්සයක් විතරක් මෙතන මේ සිවුරුම ැසීම ගැන හිදා එතකොට කෙනකුට තමන්ගේ රැකියාවෙන් ඕන විදිකට හොරකං කරන්න පුළුව එතකොට තමන්ට රේදිවලින් හොරකං කරන්න පුළුවන් එතකොට අපි කියව අරමං කිව්වාගේ සමහලට වැඩි ගාන වටින රෙද්දකින් මහන කිල අඩුගානකිර ෙදකම් මහල දෙෙන්ඩ පුළුවන් එතකොට අලුත්්‍රයෙද්දරම් පරණරෙද්දකින් මහල දෙෙන්ඩ පුළුවන්. ඒවාගේ නොයෙකුත් විදිහේ වංචලික ක්‍රියාවන් කරන්න පුළුවන්.ැ මේවා ඒකාලෙත් තිබුණ පින්වාටනේ දැ ආද කාලෙත් තියෙනවා. ඉදත් තිබුණා අනාගෙතිත්තිතිම්ඒ නැතිවෙන් නෑ ලෝකෙ හැමදාම ගුණවත් සත්පුරුෂ අවංක මිනිස්සු හිටියා. ඒ වගේම හෝරකංකරන වංචාකරන අනුන්ගේ දේවල් පැහැරගන්න වංචාකාරිව කපිටිකමෙන් කටයුතු කරන මිනිස්සුත් තිදර තිෙන සාමන් වහසල ඉදර තිෙන. ස්වාමීන් වහසල ඇකිවවම මේ ගිහි පිරිස අතර ඉඳලම මහන වෙන ඇත්තුේ තකොට ගිහිියෝ ළංඟ තියෙන ලෝබ දේස, මෝහ මද මාන මක්ක පලාස ඔය ඉරිෂයා, වෛර, කෝධ, පෙරේතකං නේද කුණුකං, කුහකකන්, ගිහිෝළඟ ඕන තරන් තියෙනවනේ ඒවා මහනවුනා කියලා කොන්ඩගානකොට නැතිවේ නෑනපින් වැටනේ සිවුරදාගත්තට නැතිවෙන් නෑනෙ. ඒවා ටික ටික ටිකෙ ටික පුහුණු වෙලා පුහුණු වෙලා. හුරු කරලාම නැති කරන්නම ඕනි නැත්තං ගිහිෝළඟ තියෙන නරක ගතියෙන වා දැන් ඔය පහුගේ දවස්සලත් ති අපිට ආරංච වුණ අපි මාර්ධ්‍යවෙල පව පලවුණ අර විශ්ව විද්‍යාලවල එහෙම සමහල්ලාවට අසෝභන විදිහයට වැඩ කරන සමහල්ලාට හාමුදුරුවරු කියර තමයි කියන්නේ නමුත් ඇත්තටම සිවුරු පොරවා ගත්ත පලියට ඇත්ත හාමුදුරණමක් කියන්නේෙනේ එකට ෙනාවකවදේවාගේ දීල් අපට ආරංචි වනා ඉතින් මහා අසාමාන්‍ය විදිහට මහා සපපුරුෂි විදිහට වැඩටයුතු කරන ඇත්තෝ. එතකොට ඇත්තටම මේ සිවරදාගෙන බුදුහාමුදුරෝ මහා කරුණාවෙන් කටයුතු කරපු බුදුහාමුදුරන්ගේ බුද්ධ ශ්‍රාවකේ කැටියට. එහෙම දේවල් කරන්න පුළුවන්ද පුළුවන් ඇයි තාම ගිහි ගති ගිහිල්ලනේ අර කුණු ගති ගිහිල්ල නැති, සිවර දරා ගත්ත ඇත්තු ඉඩ පුළුව අදත්. එතකොට ඒ නැති කරන්නවන් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් බලන්නක මේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර වෙලාඟ මහනවෙලා බුදු හාමුදුරු ඉන්න පන්සෙලේ ඉඳගෙන වංචා වැඩක් කලා මොකක්ද කරපු වැඩ එකක් නෙමේ උණහන්සේ කරන්නේ දැඟර මහන්ඩ දන්නවනේ මහන්ඩ දන්න හින්ද ඔ ශ්‍රදී ඒ කාල රිෙදිහරී දුර්ලබයි. රිෙදිහරි අඩුයි. එකොට මේ රිෙදි අඩ හින්ද දැන් ඒකාලව සිවරු, අපි ෙන පාංසකූලික වස්ත්‍රේකිී ෙම අනුමත කලානි බුදුහාමුදුරු. එතකොට සොහොං එල ගිහිල්ල දප සමහට රිදිී ඇරගෙන විල්ල මිනිිය ොතු පුරිදි අරං. විල්ල සමහරු විසිකර පුරි දිිය අරංගවෙල්ල දැ මෙහෙම ගේනකොට සමහරරේදිී පරණවෙලා. සහල්ලට අපිහිතන්නකො දැක්ස් සෝහන එකට ගියේ නෑ ලඟෙදී. මාසකට විතර පස්ති බලන්නකුටිති අව්වට පිච්චිලා. එතකොට වැස්සට තෙමිලා සමහල්ලාට ටියත් දිරලා වගේ රිෙදි අහ වෙනවා. එතකොට දැන් මේ හාමුදුරු මොකද කරන්නයට පරණ රිදි ගෙනෙල්ල ඉව්ුවත් කපලා සිවුරු මහනවා. සිවුරු මහලා දැන්ඔ සිවුරු පඩුපෝනවා. පඩුපෝන කියන එක දන්නවා පවපාසකමල ද අදනම් පඩුපෝනවා කියලා කරන්නේ, අර ගොඩක්වෙලාවට කඩවල්වල පණු කියල කුඩු පැගැට්ට එකක් තියෙනවා ති ඒවා හරිගස්ස පිවතියනවා ති ඒක ගෙනල්ලා ඉට පස ඒක උුණුවතුරට දාලා ගුණුවතුර ඉට පසේ අර මහපු සුදුරෙද්දෙන් මහපු සිවර ඕබනවා. එබට පස්ස අර කුඩුවල තියෙන පැහැය උුණුවතුරෙන් අරක උරාගන්න උරාගතර පස්සේ සිවර එක පැහැයක් එෙනවා. අපි ඔකට කිය ප්ඩු පෝනවකිලද ඉස්සර, බුදුහගරන් කාලයේ ඒකාල පඩු පෝනවා කියල කර එත කට කුඩු තිබුන්නේ ඒ කාලෙ ගස්සල වර්ග ගත්තා කොටස් පහක් ගත්තා ඒන්නේ ගඩි ගත්තා සමහර වෙලාට පොතු ගත්තා මුල් ගත්තා මල් ගත්තා ඉතිඒ විදිහට අතු මුල් කොල අතු පොතු ඔ ආදී වසේ ගස්සල තියෙන ඒ හැම දෙයක්ම ඒ කහට ගතිය තියෙ යනවා පිගත්ත ත්ම කොස් ගහ මුල් ගත්තොත් මුල්ලල පොතුවල කොළවල එ තැම්බවාට පස්සේ ඒ කහ පාටක් වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම තව ගස්ජාතියන කහට ගස් කියලා තියෙනවා එතකොට ගම්මාලුවවාගේ ගස්වර්ගතය බුරුපැහැයක් එෙනවා. එතකොට දැන් අදත් සමහරු අහන්න්‍ය ප්‍රශ්නයක් තමයි හාමුදුර මේ හාමුදුරුව ඇයිඒක පාට සිවුරු පොරුවන්නේ බුදු හාන්දුරන් කාලෙත් එහෙම තමයි. එකේ පාට සිවරු පොරොනව කිව්ට ැන් හාමුදුරු කළුපාට සිවුරු රතු පාට සිවුරු නිල් පාට සිවරු හෙම් පොරොහ නෑැනිෙන් වැටනි. එතකොට අර ගස්සල මුල් ඇරගෙන පොතු ඇරගෙන යාතු ඇරගෙන මල් ඇරගෙන ගෙඩි ඇරගෙන සමහර එකක වර්ගවල ඒ හැම ගහකම පස්වර්ග ගන්න බෑ ඇති එකක ජාතිතතියෙන ඒව ඇරගෙන. ඊට පස්ේ ෝක ඔහු හලියකට දාලා තම්බනෝ තම්බ තම්බල හොඳට ඒ වතුර කහට උරාගත්තර පස්සේ වතුරට අර සුදුරෙද්ද හෝදලා හෝදල සිවර ඔබනවාරකි. එබුවමර කහට සුදුරෙද්දට උරාගන්නවා දැනි ඉතුර සුදුරෙද්දේ තුොට එකම පැහැ බවට පත්වන එතකොට අර සිවුර තිබුණන ලේ පැල්ලන් මඩ පැල්ලං කුණු පැල්ලං සියල්ලම නැතිවෙලා ගිහිල්ලා. එක්ක මේ එක පාටක් බවට පත්වෙනවා. එතකොට දැන් අප අද වගේ මේකල් අපි හිටම කොස්සලින් එතකොට ගත්ත සිවරක්නම් කහපාට හුරු ඇතිේ. එතකට අප ගත්තොත් ඒෙක් ලීියක් ගණඩක ඒක ගහක ගත්තොත් එම වෙන පාටක්. එතකොට ගම්මාලුවාගේ ලියක් ගත්තොත් වෙන පාටඒ වගේ ගහේ පාටනුව සිවරි පාටත් වෙනස් වෙනවා හැබ ට සිවුරු පාට කරාම මේ කාලුත්තකක්ද පරණකක්ද මුකද්ද කියලා හොයන්න වෑ. අදත් එහෙම තමයි. එතින් ඊට පස්සෙ මොකද කරන්න අර හාමුදුරුවෝ මේ හොයාගෙන ඉතින් පන්සල ඉන්න හාමුදුරුවරු එකක් කැනෑවිල්ලා සිවරු මස්සන්ඩ බාර දෙනව බෑර දුන්නව මේ හාමුදුරුකට කියන ශ්‍රෙද්දීල අලුෙෙන්ම රෙද්දක්ගෙල සහල්ලාලට දුන්නම කියනවා මේක ඉක්මෙන්ට කොරන්න බෑ වෙලා යනෝ දැන් අද වුණත් එහෙවයි නේද. ඔය මහනායට කියන්නකෝ සමල්ලට සත්තිය දෙක ගන්න මේ දස්සල හරියට වැඩ මේ පේනවනි පේනෙන ඇත්තරම් වැඩ තමයි. ට වෙලාතියෙනෙ මහනකට්ටි අපේරට විච්චර ඔක්කොබ ෙදියන්දට මහණ්ඩ දන්නේ එනනද මහන්ඩ දැනගත්තත්මන්දන්නේ ඒක හරි ගැටලුවා කදත් සමහරු මහන්ඩ කැමදින ඇතිහින් ද මන්දන්නේ ඔබබට ඇඳමක් මහන්ඩ ඕනි වෙලා. ඔබ ඔය අපිකන් ටේලර්සාප්පු කියලන්නේ කියන්නේ මහන තැනකට ගිහිල්ලා අද දබාර දෙන්නකො කලිසමක් මහන්ඩ නත්තං ශේයට්ක් මල් දවස් පහකින් දෙන්නම් සතීකින් දෙන්න හටගන්ඩ හිටනම් ගණ්ඩ වැෑ කියීනවා එකයන ඒ තරහට පරක්ව ඒ කාලෙත් ඒ මහන බාසුන්න හෙල හෙම තමයි ද මේකයන්නේ එතකොට ඒ කාල කියල තින් එතර වාසුන් එහෙකි කියලාන්නේ නේද රෙදි බාසුන් හැ නැත්තං මහන බාස් කියල යි කාල කියලා තිනති මේ වඩු වඩුව කියලා වඩකී. එතකොට කොහම හර ඒගොලු අදත් පරක්ු එදත් අර හාමුදුරුව මොකද කියන්නේ මේ ඉක්මට කොරන්න්න බෑ මෙහෙම කරන්න පුළුවන්දමන් මේක හිමීට මහලා පණඩු පෝලා හරිගස්සලා ලස්සට කරලා දෙන්නන් කියල තියාගන්න. තියාගෙන විල්ලාර අලූ ත්‍රෙද්ද උන්වහන්සේ තියාගෙන ඊට පස්සේ පරණ රෙදි දාලා ඊට පස්සේ සිවරක් මහලා ඊට පස්සේ මොකද කරන්නේ අර පණ්ඩු පෝල ඉතින් අර අනිත් හාමුදුරනට දෙනවා. සට බැලූ බැල්මට මේක හොයා ගන්ඩ බේ අලුත්ෙකක්ද පරණිකදි ලස්සනට තියෙනවා ඉට පසුන්හන්සේ ඇරංගිහිල්ල තින් දවස්කීපයක් ඇන්දලා ඊට පස්ස මොකද කරන මේ හෝ දෙනවා. හෝදන්ඩ කියලා දැන් සාමානය ඉතින් හොඳට කුණ යන්න උනුුවතුරට දාලාතව ු හෝදන්න. උනුුවතුරට දාපු ගම මොකද වෙන්නේ අරවා දියවෙලා යනවා. දිය වෙලා ගිහිල් අර පරණ රෙද්දෙ දැන් අරු පැල්ලං කුණු පැල්ලන් අ මඩ පැල්ලන් තිවිච්චා පේන්්ඩ පටන්ගන්න ද රෙද්ද පරණ එකකි මහල බා පේ නොදැන් තම්මම දුන්න රෙද් දෙෙන්නේෙ මේ මහල තියෙන්නේ වෙන රෙද්දකින්. ඉදි වස්ේ මොකද වෙන්න දැන් එහෙම දෙයක් වෙච්චි ගම මොකද වෙන්න දැ මට ුනා කියලා හිතන්නක එහෙම දෙයක්. ඇැක ඔප ඔබ හිතන්න තමන් දුන්න රෙද්ධෙ තියාගෙන ඒ මහන කෙනා, වෙන රෙද්ද දාලා මහලා අපිව රැවැට්ටුවා. මේක දැනගත්ත ගමන් මුොකද හිතෙන්නේෙ හිතට දුකක් ඇතිවෙනවනේ දන්නේ බලන්ඩකු මේ මනුස්්‍යයාමාව රැවැට්ටුවා කියලා. ඉති පස්සේ දුකක් ඇතිවෙනවා කේන්තියක් ඇතිවෙනද මේ හාමුදුරුරු දැගොන්න මේක එකක් නෙමේ නයා කරන්න මේවාගේ වැඩි. ඉතිම පන්සලේ හාමුදුරු කතාාවෙනෝ බලන්ඩකු. අර හාමුදුරුව ෙදි මහන හාමුදුරුව හරි වංචානයකයි හරි හොර වැඩ කරනවා මගේ රෙද්දක් ඇරගෙන මෙහම අලුත් ෙදෑරගෙන මට පරණරෙද්දකින් සවරක් මහල දුන්නනි බලන්ඩකෝ ඉතින් කතාාවෙන අනිත් හාමුදුරු කින මටත් ඔහම වැඩක් කලානේ ඔය මනුන්සේඟහු ගැන හාමුදුරුව තමයි මෙහෙම කරානි කියලා කතාාවෙනවා. ඔහොම කතාාවෙන අතර මේ වංචනික වැඩ ගැන කතා කරන අතරේ. ඔය අතර එහෙම කරන එක් කෙනෙක් නෙවෙයින තව තවත් අයි ඉන්නවා. මේ හාමුදුර හිටියතකොට ජේතවනාරාම පන්සලේ ජේතවනාරාමය කියන නගරයි.ඒ කලේ මිනිස්සු ගොඩක් ඉන්න සල්ලි බාගෙ තියන අදත්තියෙනවන ගමේ නගැරි කියලා දෙපැත්තක් තියෙනවන. ඒ අතර දැ ගමක වගේ තව හාමුදුර නොම හිටේ උන්ාහන්සේ හරි කොපිට. මේ වැඩේමයි කරන්නේ දගේ වගේම අනිත්තා කට්ටි රවට්ටලා සිවරු මහන තවත් කපිටි හාමුදුරු කෙනෙක් හිටියා. නගර හාමුදුරුවන්ට ඕනි වනා මේ කපිටි හාමුදුරුවන්ට පාඩමක් උගන්නන්ට. ඉතින් අදත්ොහොම කරනන්නේ පාඩංගුව ගන්නව කියන්නේ ඒවාගේ කපිටිකන් කරනට මොක කර දඩුවමක් දෙ දෙසයක නීතියට ගිහිල දඩුවන් කරන්න ඉති ඔකෝප්පු කරලාඇද හරි ප්‍රශ්නය. ඒ කාලෙත් ඔ එකක් විදිහට පාඩ වූ ගන්නන්ට හදනා ඉන්නවනි හොදයි කියන්න බෑ දර්මානු කූලව. හැබැයි ඉතිං ඒවාගේ දේවල් අදත් කරනවා එදත් කරලා තියෙනවා. අර හාමුදුර කතා වෙලා ගමේ හිටියා ඒ වගේම කපිටිකන් කරන හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරොත් ඔය මහන හාමුදුර කෙන ඊට පස්සේඒ හාමුදුරට කියලා තියෙනවා. මෙහෙ මයි අර ජේත වනාරාම පන්සලේ ඉන්නව එක හාමුදුර කෙනෙක් මෙ මහණ්ඩ ගිහිල්ලා. මේවාගේ හොර වැඩකරනවානේ අලුත් ්‍රදිී අරගෙන පාර්ණ රිදී වැඩින් සිවරුම හලා මෙහෙම දෙනවා උන්වහන්සේට මොකක් කරේ මේ රවට්ටන විදිහි වැඩක් කරන්න පෙරිදි දැයි කපිටි කට්ටිය දන්නවා තවත් කපටි වැඩ කරන්න. හොරු දන්නවා හොරුත් එක්ක එකුතු වෙන්නේ අදත්ව කියන්නේ හොරුන්ට හොරු එකුතු වෙනවා කියලා අදත් ඉතිං ඒක රටක වුණත් එක ඉතින් බොහැම තැනකම වංචා කරනකොට වංශාකාරයෝ වංචාකාරයෝ ගැන දන්නවා. එතකොට දැන් මේ වංචාකාරී අරභික්‍ෂුව ගමේ හාමුදුරුව උන්වහන්ේ මොකද කරේ ගමේ වනාට නගර එක්කනාර අවට්ටන්ඩ කටයුතු කලා. කොහොමද කළේ දැන් උන්වහන්සේ සියුම් විදිහ ලස්සන සිවුරක් හදාගෙන පොර වගෙන ආවා. හැබැයි මේ සිවුර හොඳට සියුම්ම හදලා හිතාමත් හොඳට හොයාගඩ වැැරි විදිහයට තමයි සිවර පර හැබයි මේකට දැම්මි මුණුවවද පරණ රිෙදි එකුතු කරලා මහලා සි පඩු පෝල හිතාග්ඩ බැරිවිදිහයට ලස්සනට සිවර ඉතින් ලස්සනයි කිවුවටති උපාසකම්මලට නම් තේරෙන්නේ ඔක්කොම සිවර සිවරු නෙනේද. දැන් හාමුදුරුවන්ට තේරනවාොදැ සිවරු වෙලා දෙකේක දේවල් තියනොදැ අපි ගත්තොත් ඔය උපාසකම්මල පූජ කරන්න කඩේට ගියාම සමහර සිවුරු ගණ්ඩ ගියාව ඔයත්තන්ට කියන ඇති මුදලාලිලා. දාහටත් තියෙනව සිවුරක් එද්දාස් පන්සිීයටටත් තියෙන දෙද හැටත් තියෙනව පන්දා හටත් තින අද කාලනම් නහද්දාහට දහදාහටතිෙන පනස්දාහට එහිෙම විකුණෙන සිවුරුත් තියෙනවා. පනස් දහටත් සිවර තියව ද අපි හාමුදුරුණි ඕහු දෙැ සමහල්ලාට ඔය දහස්කඩ දස දහස්කඩකි කියා ඉතිං කපල කපලාට පොඩි පොඩි කොටුවලට කපලා ඉතිං තිස්්දාහයි පනස්දාහි හැටදාහයි ලක්ෂයයි ඔහම ලොකූ ගණන් වලට විකුණන සිවුරත් තියෙනවා ඉතින් ඒවා ඉතිං එක එක්කෙනට කැමවිදි අගෙතින් පූජ කරන්න පුළුව නමුත් දැන් අදත්තේ රෙදිවෙල වටිනාකමානු අපි ගත්තොත් එහෙමවෙ තායි කපු සිවුරු වගේ සිවුර ඇඟට පහසු හොඳ සිවුරු තියෙනවා ඒවාටයක් අදන මේ දවස්සන නටික් ගන්නන් වැඩ නැත්තන් සහල්ලාටඉතින් අඩුවට සිවර යන සමාරීවතියන සිවර නමට තියන පොවන්ඩ බෑ නමන්නන් සිවර තමයි. නමුත් පොරවන්නඩ බෑ සිවරු හෙම මේවත් තියෙනවා. ඉතින් කොහොම හරි, එදා අර ස්මන් අහසේ ගමී ස්වාමින්න් වහන්ස නිකන් කොහමරි හුන්ද වට්ටින සිවරක් වගේ සිවුම් විදියට සිවුරක් කදාගෙන පොරුවගෙන ඇවිල්ලා මේ හාමුදුර හම්බුවෙන් ඩාව නික මට මේ සිවර මාරු කරන්න කිය කපිටිකමින් කරන්්ඩාව. ඇවිල්ලෙති මේ අ හාමුදුරට පිටිකක් කර්ඩාව කෙල හිතන් ත් නෑන ෆන්සරටාපු ගම අර හාමුදුරෘත්ක කතා කරා හාමුදුරොත් මහනවලු නේද. ති හර හාමුදුර පොරවාගෙන ඉන්න සිවර දැක්කම හරීල් වටින එකක් බා පෙනුුණ පොඩ්ඩක් කල්ල ලැබලවම කිවවා හොඳද කෞදද මේක හැදේ මමම තමයි හැදුවී ඇතිවෙන්න කෞද්ද. ඉතිවස්සික ඕනේ වටින සිවර මට දෙෙන්ඩ වැරිදෝක අරහාන්දුරට ආසයහිතුනනාගර හාමුදුරන්ට. මේක දීල කොහොමද ඉතින් මගේ සිවර නිතිමං දස මට මොක්කොහෙද. මගේ ලළඟ තින ඕූනතර ඔල්ු ත්‍රදි යනයි හොරගංකර පුරජ තියෙනවන ෙන්ඩ බැරිේ. මං අලුතෙන් දෙන්න ඔයාටති මහගණ්ඩ පුලුවන්නේ හාමුදුරන්ට මං ඉතින් හොඳ රෙදි දෙන්න මට ඔය සිවර දෙන්නකෝ. ඊට පස්සේ මේ හාමුදුරකවා ආයනංකමක්න ති හාමුදුරන්ගේ තාසාාවෙන මේ දීලයන්නම තමයි යාාවේ ඇත්තම කතාව ඇ කියන මාරෝ කරන්න ඊට පස්ස මේ හාමුදුරන්ට ඉතින් සාමානෙන් හහාදුරතුන් සිවරපොරෝනට උඩින් තිබන සිවර වෙන්ඩ ඇති කොට අරතිසිවුර මේ හාමුදුරට දුන්න ඇති නවලා හරිගස්සලලා දෙදට වස දීලා අර අලූ ත්‍රෙදී ඇරගෙන ගියා. අරහාමුදුරු රැවට්ටවා දැන් උන්හන්ස දන්නේෙනේ රැවටුනා කියලා. ති හුද සියුම් සිවුරක්නේ ඇරගෙන දැන් උන්වහන්සේතිතින් මේ කෑරගෙනතින් හරියා සයිතින්. ඇයි නගර හිටියට මේ සියුම් හොඳට කරපු සිවුරක්ණි කියලා. ඕක තියාගෙන ඉදර ති තිකතව සපපොල්ල මේ හාමුදුරු හේදවා බලන්න. හෝ දැනකොට පණ්ඩු යනකුට පේනුව මේ දිීරච්ච පරණ සිවරක්නේ මේ මට මාව රවට්ටල දීල ගිහිල තියෙන්න්නේද මේ හාමුදුරන්ට ලැජ්ජයිවත්ද අනිත් අය රවට්ටනක මාවත් රැවැට්ටවානේ හෙනං කියලා. ඊට පසේ ද මේක දැනගත්තම් පන්සේ නි හමුදුරුත් බලා ඉන්නවනෙද මේ රැවටුනානේ. කොට දැන් ඕකත් හිතීතියාගෙන ඉදබයන බලන්ඩ කවර්ගමී හාමුදුරු මට මේ රවට්ටලා බලන්ඩ මේකත්්දීලැකුව ඔබු වහන්සේත්තිතින් කරන්නේ ඕකවැනේ අනිත් අයට කොරන වැඩේ අද හම්බුුණනේද. අනිත්ත ඇත් විහිළු කරන්න පටන් ගතමී හාමුදුරටත් හරි ලැ්ජයිදන්. ඇයි තමන් රැවටුණා අන්න බලන්ඩ පින් වැටනි. කතාවත්යෙන අර. ක්කොම රවට්ටක රවට යන්නකට තමනුත් කවදහරි රැවටෙනවා මේක තමයි ඇත්ත මේ ලෝකේ අපිට වංචාව කියන එක දවසක් කරයි දෙකක් කරයි අවරුදක්ර හමරකන හොට අවරුද්දක් වුණත් වංචා කරන යන්නපුරන්. කොයි වෙලාව හරි මේක හෙළි වෙනවා. වංචාවස්වභාව ඒක තමයි. හොරකං කියනෙව ඒම තමයි. ඒ නිසා මේ හොර වැඩ වංචනික වැඩේ හෙළිවුනා. එක දවස එදා ඊට පසිසද මේ ගෙන දැක් ස්වාමින් වහන්සේලා කතාග වහකරමින් ඉන්නවා දම් සභා මණ්ඩ පේදී හාමුදුරන් වහන්සේලා සාකච්ඡාවඇතුවුණ බලන්ඩකු අර චීවර වඩ්ඩක චීවර වඩ්ඩි හාමුරුව නැත්තන් සිවුරු වඩු හාමුදුරුවෝ අදන්න ගමේ චීවර වඩ හාමුරු ෙනකට සිවරු මහන හාමුදුරු කෙනෙකොට රැවැටිලා. ඔන්න වංචා කරලා ගිහිලා අධදයාව රැවැටිලා එයාටම පරණ සිවුරක් කම්බවෙලා දැන් වෙන දවස්සල අනිත්ත රවට්ටනෙක්කෙන යා වාහු වෙලා මෙහෙමයි කියලා කතා කර කර ඉන්නවා. මෙහෙම කතාබහ කරමින් ඉන්න අතරේ පෙලෝතුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේදා වඩිනව දම් සබා මණ්ඩපේට ඔබ දන්නවා බුදු හාමුදුරු දම් සභා මණ්ඩපේට වැඩියම එක එක දවස්සලට දම් දේශනා කරන්නට ක්‍රම එකක් විදිහට භාවිත කරනවා. සමාර්දවස්සලට උන්වහන්සේටම හිතිලා මහනෙනි කියලා පටන්ගෙන ධර්මදේශනාවක් කරනවා. සමහර්දාසලට ප්‍රශ්නා හාලා ඒ ඔස්සේ ධර්මදේශනා කරනවා. දැ ඒ දත්වෙෙන්නේ උණහන්සේ විමසනවා මහනෙෙන මම, වඩින්ඩි ඉස්සල්ලා ඔබල කිනම් කතාවක නිරත වෙලා හිටියද. මොනවද කතා කර කර හිටියේ. දැ බලන්ඩක පින්වන්නේ මේක වද හිතන්ඩක අද වැරදිලාහරි හාමුදුරුවෝ. දම් සබා මණ්ඩ පෙට බණ කියන්න වඩින්වට ධර්මශසාලා වැට දනුසාලාට වැඩම කරලා. මං වඩින් ඉස්සල මොනවද උපාසකම්මලලා උපාසක මහතුර කතාකර කර හිටිය කියලා ඇහුවොත් සමහරි වුව හාමුදුරුවන්ට කියත හැකියයි විලි රජාව වැ නේද. එතකොට එදා බුදු හාමුදුරුවන්ගේ කාලේ හාමුදුරුවරු කතා කර කර හිටිය නම් කතා කරකිරි හිටියේ දෙතිස් කතාවෙලින් වැලකිලා. එකනි රාජ්‍ය කතා චෝර කතා පුරුෂකතා ඉත්තිකතා මන්ති කතාව හම තියෙනවා එකන රාජවරු ගැන දේශපාලනය ගැන රටේ තොටේ ඕන් නැති වල්පල් කතා කර එනේ. මොනව හරි වැදගත් කතාවක් තමයි කතාකරමින් හිටියද මේ කතන්දරය හිතෙන පුළ වැදගත් කතාවත් ෙන්නේ බුදු හාමුදුරු වඩින වෙලාවට එහෙම කතාවක නිරත වෙලා සිටීම නිසා උන්වහන්සේ මොකද කරන්නේ ඒ ඇසුරු කරගන ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. දන් එදත් උන්වහන්සේ වැඩියම අපි මේ කතා කරමින් හිටිය බුදු හාමුදුරුණේ අර සිවුරු කරපු මේ හොර වැඩකරපු හාමුදුරු ගැන කියලා කියනම්. මෙහෙම කිවවා බුදුරජාණන් වහන්සේ ඒ නිමිති කරගෙන කියනව මහනෙෙනී ඔය භික්‍ෂුව අද නෙමේ සංසාරය පෙරත් ඔයි විදිහටම හොරගංකල්ලා තිේෙනවා ඔය විදිහටම වංචා කරනවා සමහර දේවල් පෙන්වාට හරි පුදුමයි සමහර වංචනික ඒව එනවා මේ ජීවිතය සංසාරගත වෙනවා ද සමහර හොරු හින්නවා කොච්චර බණ කිව්වා කොච්චර වටිනාකං දැනගත්තත්. මුන්න පන්සලක හිටියත්. සමහට පන්සල හිට හොරකම් කරනවා. සමහරු මහනවෙලා තොරක කරන ඇත්තු ඉන්නවා කියන්නටක ින්නත්නනි දෙන් අපි තන්නක මහනවෙලා හොරගං කරන එක හොඳද. ඉතින් බණ කියනවනි දායක ඇත්තන්ට හොරකන් කරන්න එපා කියල ව එපාකි කිය හොරගං කරන මුදුරුවරුත් ඉන්නවා. අදත් තින්න ඒදත් හිටියා. ඒ කියන්නේ සමහර ඒවතිවා සංසාරිකවම, ඒ ඇත්තු සස්සරම හොරකං කරලා කරලා කරල කළ ආත්ම ගාන හොරකං කරලා මේ ආත්මේ හොරකං කරනවා. නැතිකමට නෙවෙේ සමහල්ලාට තියද්දිනු හොරකං කරනවා. එකන්නේ හොර හිත කියනෙ හරිපුදුම හොර හිත විතර මේ හනිත ඒවත් ඒවාගේ අපිතාානක හොඳ පැත්තත් ඒේවාගේ. සමහලට සංසාරය පුරුදු කරපු ගුණධර්ම හොඳ ගුණධර්ම අපිත් එ එක පසු පස්සෙන්ගෙනවා. සමහර නරක දේවල් කැත්ත දේවල් ඒවත් අපි පසු පස්සේන. ඉතින් එදත් වුණේ සංසාරය අරවිදිහටම අරසාමීන් වහන්සේ පුරුදුකරපු කැත්ත ගති දිගින් දිගට දිගින් දිගටාව. දිගින් දිගට ඇවිල් ඇවිල්ල මොකද වුණේ අර මහනවෙලාත් බලන්න්නක සංසාරය උන්වහන්සේගේ අතීත කතාාව මේ හාමුදුරන්ට පේන්නේ මේ මහන වෙලා මේ ආත්මත් අර සවරු මහන්්ෙ ගහිලා තුන් වහසේට මුකුද චර ගොඩක් දමුත් ඒතර හොර හිත සංසාරකව පැවතගෙනාපු අර කපිටිකං ඒව එහෙම්ම තිබුණා බුදුරජාන් වහන්සේ පෙන්වා ඕ සංසාරෙත් ඔහොම දෙයක් කලා කියලා බක ජාතකය දේශනා කළ ඊට පස්ස භක ජාතකේඉතින් පටන්ගන්නීමමද බුදුහාමුදුරුවගෙන් අනුවසාමීන් වහන්සේලා බුදුහාමුදුරණේ අපි ඒ කතාව දන්නේය මොකක්දද කියලා හනවා ප බුදුරජාන්හන්සේ භක ජාතක දේශනා විස්තර කරනවා මහනිනි ඉස්සර කාලේ හිටියා එකොෙක් හිට ක කියන්නේො කොකෙක් හිටිය ආද කොකා හිටියේ එක ලුණුවරණ ගහක් තිබුණ ලුණුුවරණ ගඟ විලක් තිබුණ මේ විල ඇසුරු කරගෙන තමයි මේ කොකාව හිටියේ. ඉන්න අතරේටුව තිබන විලකොත් තිබන විේ හිටිය මාලු හිටියා. ඉවිලක සාමාන්‍ය මාලුවෝ ඉන්නවා ඇති ොහොම ඉන්න අතරේ එක කාලක නියන් කාලයක් ඇැවිල්ලා වතුර හිඳීගෙන යනවාද පැවිල්ලක් ඇතිවුණාම වතුර හිඳදු නම වතුර හිදිලා ද මේ පොකුුණේ බැලුවම පොකුණ ඉන්නෝ මාලු එක එක වර්ගල මාළුඉන්නවා කක්කුට්ටිකුත් හිටියා ඉතින් ඔොහොම ඉන්නකොට මේ බැලුවම මේ කොකාට පේනෝ මාළු ගොඩක් ඉන්නා තිද මේ මාළු අල්ල ගණ්ඩපය තින මාළු අල්ල ගණ්ඩ ඕනවනාම කොකා කල්පනා කරන මේ මාල් ටික ඔක්කොම කන විදිහ බලඩ ඕනේ තින් ගිහිල එකක්ල්ල ගත්තකම අනිත ඔන් හැගෙනවන ආයිටි පස හොයාගණ්ඩ බැරුවූ යනු අ මාරයි ලෙහෙසියෙන් කපෙටිකමෙන් මාලු ටික කනවිදිහ බැලුව ඉති කොකා ගෙහිල්ල කල්පනා කර කර ඉන්නවා. කල්කො මිවිලන කර හිලා අල්ලන්නේ එකක්කත්. ති මාලු බැලුවා වෙනද නම් මේ කොකායිවිල්ල මේ මාලු අල්ලගන්නවානේ තිය අල්ල ගන්නේ. තින් කල්පනාකර ොබ පින්වන්නේ හරි පුදුමද අදත් සමහර කොක්කු ඉනවා හොරි ක පිටි කොක්කු දෙ මන්ද හක්ක මේ අන්තර්ජාලයයේ වීඩියෝ දර්ශනයක් තිබුණ දැ මේවතන් අපට අද භතාක්ෂණයත් එක බලන්න පුළුවන්නඒ එක හරි පුදුම හිතෙනවා එක කොක්කෙක්න් පාන්කෑල්ලක් කැරගෙන ගිහිල්ල මේ පාංකෑල්ල දානෝ වතුරට වතුරට දාලා අයිනට වෙලා බලාඉන්න යට පසේ වතුර ටිකක් මාලුවෝ කනකොට අපහ පාංකෑල්ලගෙන ආයත් විලායින ටිය ආයෙත් වතුරට කිිටටට දානම්. ඉතින් මේ මාලුව එනවා පාකණ්ඩ ඉතින් ටිකවේලාක් බලාගෙන ඉඳල ඉඳලා එක පාරම ටල් ලොකු මාලුව කාපුකගම ටක්ගල පැනලල්ලගන්න. බලන්ඩකො මෙ වතුරේ අයිනට මාලුවෝ ගන්න ගන්න හැටි. පාන් දාල දැන් මිනිහෙක් නංර බිලීකොක්කට ඒ එකේ වාමුණලා දාලා සත්වය මමුලලා දාලා මාළුුවල්ල ගන්නවා තැන් කොකාමොකද කරන්නේ කොහෙන්ද පාන්ක හල්ලක් ොයාගෙන කිල වතුරට දාලා ඒක ක්ඩේන මාළල්ල ගෙන කනු. අදත් බලන්ඩකෝ දැන් මේක ඇත්තර මේක දැක නැත්ත වඩිය දර්ශනයක්ක දැක්න නතැම් බුරුදුකහෝද කියලා හිතෙන්ට පුළුව. හැබ ඒ සතාට එක නුවනවල් පහල වෙන හැටි අදත්. ඒදත්තර කොකා මොකද කරන්නේ බොරුවට ගිහිල්ල අපිග තපස් රකිීනවා.ඔහේ ඉන්නවා. මාලුව බැලුවන් මොකද දන්නෙම කොකානේකි ලඟට ගියාට අල්ලන්න එෙත්නේ ඊට පස්තිතින් මාජුවෙක් අහන ොකෝ මෙතැනට වෙලා තිබුගේ භාසාාවෙන්ඉති කතා කරන්න නත්තම කතා කරවා දන මොකෝ සි කීන දැන් ඔයගොල් ඔක්කෝම හෙට අනින්දි වෙනකුට මැරිලයනවා මේ පේ නද වතුර හිදිල ගිල්ල තම මේ ත ටි දවසක් කරන්න මැරලේයනවා. ඔගලට ඔන්නම් උදව්වක් කරන්නට පුළමට අනුකම් පාවක් ඇතිවන්න මොකක්ද උදව අරහේ තියෙනවා කැලේ තියෙනවා ලස්සන විලක් තියෙනවා. වතුර පිරියල්ලා තුන්සි ඇහැට පස් දවසිම වතුරු උතුරලයන් ලස්සන වෙලාක්. කවදාවත් වතුර හිදෙන් හුදට කෑම බී මුහුදදට තියෙනවාගේ. ඕන්නම්මං එකෙක් කෙන ගිහින් අරින්න. කොහොමද ගිහින් අරෙන් දෙම කටෙන් හපාගෙන හිමීට ගිහිල්ලා බස්සලා එන්න. ො විශ්වාස කරන්න පුළුවන්ද ඉතින් කට්ික නොයා විශ්සාස නැති විශවාස නැත්තන ඉතිං කරන්න දෙයක්න ඇතිමට ඔන්න එක වැඩක් කරන්න පුළන් ඔන්න එක් කෙනෙක් එන්න මාත්‍යක්ක. එක්කෙනනෙක් කාවත් එයාට මම ගිහිල්ල වීලට ගිහිල් අරන්න වීල ගිහිල්ල බල ලැවිල්ලා හොඳනම් ඉතින් ආපහෝ මේක ඉඩ පුළුවන්. ඊට පස්සේ මේ විලේ හිටිය කනෙක් හිටිය. කනයට ඉතින් ගොඩක් කලා ගුඩි ඉඩත් පුළොන් වික්මට මැරණෙක්කුත් නෙමේනේ. කනයා ඉට පස්සේ මුව ඉදිරිපත් වුණ හෙන මං එන්නංක බලන්ඩ කියලා. ඊට පැස්සේ කොකාව මොකද කරේ කටෙන් අර හපාගෙන රි දෙන්න ඇතිවෙන්ඩ වූ අල්ලගෙන සිං ගිහිල්ල ඇත්තට මිගිලිලා ගහිල විලට දැම්ම. වෙලට දාල ය රවම ගිහිල එන්නඩකොකි ෝ මාලුවවා ඉතින් ගිහිල්ල රව්මක් ගිහිල්ල බෙලුවන් නිල් පාට වතුර තියෙන හුදට කෑමබීම තියෙන ඉතා ලස්සන ලොකූ විලක්. ට ඉතින් අතර වෙඩ තරම් ආසයි ඒත් යාළුවන්ට පනිි විඩේ කියන්නඩපය ඊට පස්සෙ කොකාට කිව්වා එහෙනයි යම් කියලා ආපහු වර විලටාව. විලටාවට පසේ මාලු යාලු වහන්ුවන කොහොමද ආපේ බලන්ඩෙෆයි ලස්සන හරිෂෝකණ්ඩ බොන්්ඩ වාතුර හුඳට තියෙන වර්ණය කලාා. එහෙනම් යං මාත්්‍ය නොමාත්‍ය නමාත්්‍යෙන ඔක්කෝමඩ. ඉට ඉස්සලම අර කණයම කිව මම යනවායි මමයි තම ඉසල්ලම යන්න කියලාව. මේ කොකාව මොකද කරේ අර මාළුවා වැරැංගිහිල්ලා කනය වැරැංගිහිල්ලා. ඒ ගහේ තියාග නර පෙන් නැතිවෙන්ඩ අර වූගෙම්ම කාලා කටු ටික බිමට දයනවා. ඊට පස්සේ මොකද කරන්නේ දැංගිහිල්ලා දැන් ඇරගෙන යනවා ඌුවගිහිල්ල විලෙළඟ තියාගෙනම කාලා ඊට පස්සේ ඔහො මොහොම එකඒකා එකඒකා හිමීටි හිමිට ඇරැගිහිලා කනවා. ඔහොම දින් දවස් කීපයක් තිස්සේ අර මාලුවෝටික කෑවා. කාල කාල දැම් මූට කණ්ඩ දෙයක් නෑ දැන් ඉන්න එක කක්කුට්ටෙක් විතරක් ඉන්නවා. එන කක්කුටත් කණ්ඩ කියීල හිතාගැෙන කකුළුවාගින් අහනවා යාළුවා ඔයා යන්න කෙමිති නෙද්ද. යන්ඩ නං ඕනි කකුළුව කල්පනා කරනවා මේ. එක්ක නත් එ කටේ යන එක නැන්ටික කවදාන. මොකට ඉති ගියාට මොකද මුණ වඋනාද දන්නෙට නෑනේ. ඊට පස්සෙ කියනවා මට යාලුවා මේ මට ඔයාගේ හොටේල්ල යන්නවට මං පොඩ්ඩක් කරේලිලා ඉන්න. කිට්ටුට ගිහිල්ල මාව අත්තැරියම මං බහින්න. කොකත් කල්පනා කර එහමහරි අරංගිහිල්ලා ඊට පස්සේ බහින වෙලා අල්ලග්ඩ බැරිියයි කියලා හිටිය. ඊට පස්සේ ගිහිල්ලා දැන් යනකොටදැන් කකුළුවා කරේ එල්ලුනා කරේලිලා බෙල්ලේලිලා යනවත් අඩු දෙලි. දිගු ලොකු කකුළුවෙක් වඩ ඇති කතාාවේ හැටියයට. ඉතින් ඔොහොම යන අතර ගිහිල්ලවිල්ල දැම්ම ගහගුඩ වැැහවා ගහගුඩ වහලා දැන් අර කරේ ඉන්න කකුළවා ගණ්ඩ හදනවම් ගණ් හදනු මුොකදයාලුවා අර වීල තියෙන විලට යන්නතු මෙතනවා. මුන්න විල දෙයාලුවා අර පේනවනේද බිම බලන්ඩ. ඔයාගේ යාලුවන්ගේ ඇටකටු තමයි අර තියෙන්නේ කියලා බිම තියෙන ඇටකටු ටික පෙන්නවා. මේක බලනකොට කකුළුවා බලනකොට කකුළුවාට තේරෙනවා ආනේ මගේ යාලිුවටික ඔක්කොම මරලා කාලද මාවත් මරන්ඩ තමයි හදන්න. මාව විලෙන් තියන්ඩේ කිව. බෑ කියෙකොට මොකද කෙරහෙන කිට්ටුවට අන්ඩ කියල කකුළුවා රණ්ඩු දෙකෙන් කොකාගේ බෙල්ල මිරිකෙනවා. ෙල්ල රිකට බයවෙලා කොහොමරි වීල නඟටම යන විල ළඟටගේ යන වෙලාවෙේ පීල කිිට්ටුවෙන් වැහුගම් මොකද කරන්නේ අර කොකාගේ බෙල්ල මිරි කලා කඩල දැම්මයි කියල සඳහන්ෙනවා අ්ඩුවෙන් කක්කුලවා ඉතින් අ ඩුකු හයිියක අඩු එකක් න තියෙන්න්නේ ය බෙල්ල කඩල්ල කොහොම හරි කොකාව මරණයට පත් කරනවා මේක දිහා බලාගෙන ඉන්නවයි ලුණුවරණ ගසේ හිටපු දෙවියේ. ලුණවරණ ගසේ හිටපු දෙවියා මේ සිදුවීම් සියල්ල බලාගෙන ඉදලා සාධකාර දුන්නයි කියනවා පෞකාරයා නැසනා. එතකොට මිනිස්සු වංචාවෙන් හිටපු හැම කෙනම් මාලුවෝ ගොඩා රැවැට්ටවාට කකුළාව රවට්ටන්ඩ බැරි වුණ. බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිමිති කරගෙන අතීත වර්තමාන කතාව ගලපෙමි කියනවා මහනෙන. එදා ඒ ලුණුවරණ ගසේ රුග් දෙවියෙක් වෙලා හිටිය වෙන කවුරුවත් නෙමේ මම. මේ සිදුවීම දිහා මම බලාගෙන හිටිය එදා විච්චි හැටි. එතකොට එදා අර කොකා වෙලා මාලුවෝ මරාගන කාපු, මාලුවෝ රවට්ටපු භික්ෂුව තමයි අද මේ, චීවර වඩ්ඩකි. සිවුරු වඩුවෙක් වෙලා දෙ මේ අද මේ නඟරේ සිවුරු මහන මේ රැවිටිච්චි හාමුදුරුව උන්වහන්සේ තමයි එදා අර කොකා වෙලා හිටියේ. එතකොට එදා අර කක්කුට්ට වෙලා අර බෙල්ල කප හෝ. ඒ කැරපු එක්කෙනා තමයිද අද ගමේ සිවුරු මහන හාමුදුරුව. එදාත් උන්වහන්සේකින් පාඩමක් ඉගෙන ගත්තා මේ දත් උන්වහන්සේට පාඩමක් ඉගැන්නවා කියලා. අතීත වර්තමාන කතාව දක්වමින් මේ බක ජාතකය බුදුහාමුදුරුවෝ දේශනා කලා. පින්වටනි ද මේ භක ජාතක දේශනාව දිහා බැලුවම පේනවා මේ ලෝකයේ මිනිස්සු එකක්කනා රවට්ටලා එහම කටයුතු කරන මිනිස්සු ලෝකේ දැන් බුද්ධකායට පෙරත් ඉඳල තින බුදුහාමුදුර ළඟ මහන වෙලා ඉඳලත් කළ තියෙන අඥඥාබු ලාබු පෙනනිිසා අඥ්්‍යා නිබ්බාන ගාමිනි අපි තේරුම් ගණ්ඩෝන් නිවන් මගේ එකක් ලාබ ලබන මගේ එකක් අදත් එළඳම් කරන්න ගියාම ඔයි නොයකුත් දේවල් කරන්න ගම සමහරු ලාබේ පිණිස හෝර තරාදිවෙලින් කිරනවා සමහර වෙලාවට හොර විදිහට මනිනවා වස විස එකුතු කරනවා ගැටජ ගැටේ පලතුරවාගේ ව කඩාගෙනැවිල්ලා යතුකොට ඒට බිහෙක් ගහල ඉදවෙලා ඉදිලයි කියලා පෙන්නලා විකුණවා දැම ඔක්කොම හුර වැඩ වංචනික වැඩ මේවා අකුසල් පිරණ වැඩ කියලා තේරුම් ගන්නටඕන පුළුවන් තරම් පින් වටන අපි කරන නිර්්බාන ගාමිනි අපි ඔක්කෝම් බලාපොරොත්තුව නිවනට යන්නනම් ඒ නිවනට යනකොට ලාබ ලබන පාර එකක් නිවන් ලබනව මගේ එකක් කියලා තේරුන් අරගෙන කටයුතු කරොත් යෙම අපි ඔක්කෝගම ලාපො ොත්තුව කොහො මහරි මේ සසර කතරින් එතරව නිවැණින් සැනසෙන් එෙන ඒ යන ගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක් වීවා කිනුතුම් පරමාර්ථය ඇති කර ගනිමු. ඉතින් අඩ දවසේදීම මේ වටිනා දහම් දේශනාව ඔබට නිවෙස්සර සිට ශ්‍රවණය කරන්නට අසන්නට දැකගන්නට මහගු අවස්ථාව උදා කරලා දෙමින් දායකත්තය ධර්ණ පින්වත් පිරිසක්කන්නවා. දුනුකේ දෙනිය මඩකුඹුරෙහි පදිංචි විශ්‍රාමලත් පාටසාලා චාර්ණී, BK. මානෙල් ශාන්ති මහත්මිය සහ, ජයරටන බණ්ඩාර දසනායක මහත්මා ඇතුළු පවුලේශියල දෙනා විසින්. අර්මුණ හැටියට සඳහන් කොට තිබෙනවා. මීට වසර විස්සකට පෙර පරලෝ සැපත්න් පාණන් වෙන, BK. පුංචි අප්පු හාමි මහත්මාටත්, මීට වසර පහළවකට පෙරමිය පරලවගිය මෑණියන් වෙන කේ එල්වීරසිංහ මහත්මියට අත්න්. ට වසර තිස්පහකට පෙරමිය පරලවගිය මහ මණ්ඩිය වෙන PB දසනායක මහත්මාටත් මීට වසර දාහතරකට පෙරමිය පරලවගිය වූ නන්දම්මා වෙන DM රත්නායක මහත්මියටත්න් ඇතුළු වර්ග පරම්පරාවේ මිය පරලවගේ අවු සියලුම ඥාතිමිත්‍රාදීන්ට භවගාමී ගමන කෙළවර සසර කතරින් එතරම නිවන්සුව ලැබෙන්න්නට හේතු වාසනා වේවා කියන උතුම් පරමාර්ථය සිදු කරනවා. එවගේම දැනට දීර්ඝ කාලයක් රෝගී තත්ත්යෙන් පසුවෙන, ජයනී දසනායක දියනීගේ අසනීපතත්ත්වය වෙනුවෙන් කරන ප්‍රතිකාර තුළේ එක් මන්ස්සුවේ ලැබී කායික මානිසික නිදුක් නිරෝගයේ චිරජීවනය ලැබේවායි කියන ප්‍රාත්ථනාවත් සිදු කරනවා.ඒවගේම දෙදස් විසි දෙකේ දෙසැම්බර් මස විසිහයි වෙන දිනට තිස්වන ජන්මදිනය සමරණ. තාරක අයේෂන් දසනායක පුතනුවන්ටත් දෙසැම්බර් මස විසි නව වෙන දින, නවන ජන්මදිනය සමරණ T ඒකනායක බෑනනුවන් ජයිරත්න බණ්ඩාර දසනායක ස්වායම්පුරුෂයා චලනී දසනායක දීනිය මනුගී ඒකනායක මිනිපිරිය සහ අශයෙන් ඒකනායක මොනුපුරා ඇතුළු හැම දෙනාට නිදුක් නිරෝගී ච්චර ජීවිනය ප්‍රාර්ථනා කරනවා සජීවත්ව සිටින පවුලෙ සිර දෙෙනනාටත් නිදුක් නිරෝගී සම්පත ප්‍රර්ථනා කරනවා. ගේ දිදල මාධ්‍ය ාල සභාජ වාමන් වහන්ස වෙන පූජ පාද මාලිගාාවල අස්සජ නායක හාමුදුරන්සේ තුළ කාරය මඩල හැඳනටත් තා ශරාධ කරන අතරම දේශකයන් වහන්සේටත් තාශරාධ කරනවා ධර්මදේශනාව නිවර සිිර්ශ්‍රවනය කලාගූ. ඔබ හැම දෙට වගේම රටවාසී ලෝකවාසි හැම දෙනටම චතුරාර් සත්‍යාබෝධය පිණිස ධර්මදේශනාව හේතු වාසනාවේවා කියන උතුම් ප්‍රාර්මාර්ථය සිදු කරනවා. අඩ දවසේද මේ වටිනා දහම් දේශනාවක් සිදු කරලා ලෝකයාටම බනහනට අවස්ථාව උදා කරන දීලා වටිනා පින්කමක් සිද්ධ කරගත්තා. ධර්මදානේ බෙදා දුන්න බනයහුවා මේ රැස්කරගත්තා සියලුම පින්. අප ආදරණය දෙමවපියවු. අපට යහමග කියයාාදුන් ගුරුවරු සහෝදර සහෝදරියු. දවා දරුව ආදී. හතුරු මිතුරු කොයි කාටත් මේ පිනෙ කා කාරවත්තේවා. මේ පිනේ බලයේ ශක්තියෙන් කරන කියන. මේ රැකි රක්ෂාදී කටයුතු සියල්ලක් දියුණ වෙන අතරම අපි රස්කරගත්තාව පින් දෙවියන් අනුමෝදන් කරමු මේ පින් අනුමෝදන් වු දෙවියෝ අප ආරක්ෂා කරත්තා දෙවියනුත් අමාමහ නිවෙනින් සැන සේවා කියා ප්‍රාත්තනා කරමු. ඒවගේ අප හැම දෙනා නමින්ම දන්න නොදන්න නංකී නොකි සියලූම ඥාතීන්ටත් මේ පින් අත්තේවා. මේ පින් අනමෝදන් වූ ඥාතයනු සුකි සෝ පත්භාවයට පත්තේවා ඔවුනුත් ප්‍රාර්ථනය බෝධියකින් අමාමහ නිවැනිින් සැන සේවා. කියල සාදු කියල ප්‍රාත්තනා කරම්. ඒවගේ මේ දාකත්ය දැරමින් ලෝකයාට ධර්මධදානය බෙදා දුවන් පින්වත් හැම දෙෙනටත් නිවස සිට බණනැසූ බහැම දෙනාටත්. අප හැම දෙනාගේම පවල්ල හැම දෙෙනට මේ පින් අත්තේවා සියලු යහපත් කටයුතු සාර්ථකවේවා යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිටු වාසනාවන්ත ජීවිතයක කෙලවර නිවැනිින් සැනසෙන්නටත් මේ රැස් කරගත්තා වූ පින්කම හේතුවේවා, වාසන වීවා කියයා ප්‍රාප්තනා කරම්. දෙවියන්ටත් පින්දෙමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, පු්ඥන්තංගනුමුූදිත්වා චිරංරක්කං තිලෝක සාාසනං. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, ප්ඥන්තංගනුමූදිත්වා චිරගරක්කංතු දේශනං, ආකා සට්ටාචබුම්මට්ටා දේවානාග මහිදදිකා පු්ඥන්තංගනමුදිත්වා චිරංරකංතු තං සදාති.